Hvordan? ම මගේ නලෙක් බස් රයිබ ක න තන් ැම සබස්කරයි් කල හ පැතින බෙල්ලායි කනක කලික් කල ඔල් ලප්න එක සිෙක්රගන්න එතකොට ම දාන වඩියෝස් එසන ගන්ට බලාගන්න ො ක ක්මයි චන ලොගලන් හැමෝවම ආදරයෙන් පිරිගන්නවා මගේ චැනල්ල එකට එතින් අද වීඩියක ටික් වෙනස් වීඩ එකක්. අද මම හෙතුව ජීවිතයකයන්නේ මොකක්ද. ඒ වගේ ලංකාවේ ඔ ජීවත්වන කෙනෙක් නම් ඔයාට තියෙන ඔයාගේ හීනවල්ට ඒවගේම තමයි තැන්් ඔයා මුහන්දන මේ ප්‍රශ්නවල්ට කොහොමද ධනාත්මකව මූුණ දෙන්න කියලා චුටිීඩකාක් කරන්න ඉතින් මංහිතනම් මේ වීඩකෙන් ඔගු අගේ හිතට යම්කිසි සානයක් ලැබෙනවානම් ඒ වගේ මුගුලන්ගේ හිතට ධනාත්මක සිතවෙල්ලක් ලැබෙනවා නම් ඒක තමයි මට මේ වීඩයකෙන් කිය ඕන උන ලොකුමආට්පුට් එක ජීවිතය කියන මොහක්ද ගොඩාක්කායට ගොඩාක් නිර්වචන මේ ගැන තියන පුළුවන්. ඒවාගේම තමයි අපි මේ හොයන ජීවිතය අපට හම්බ වෙලාද ඔයාගේ ජීවිතය ගැනවා සත්තුට ඉදින්නේ. ඒවගේම ඔයාගේ ජීවිතය සතුට තියෙන්නේ කොහෙද. මේ වගේ ප්‍රශ්න ඔයත් ඔයාගේ අහලා තියෙනවාද. මම නම් හිතන්නේ ජීවිතය කියයන ම පුදුමාකාර දෙයක් දෙවියන්ගෙන් ලබුණු තිලිෙනයක්. අපගේ ජීවිතේ අපි ගත කළ යුදදේ අපිත සතුට ඇතිවනාකාරයට මෙස වෙන කෙනෙකුට ුවමනා විදිර නෙමේ සතුට හරිම සාපේක්ෂයි ඒ වගේම ඒ සතුට ස්ථාව කාලිකයි සදාකාලික සතුර ලබාගන්නනම් ජීවිතය අනිත්‍ය බව අපි තේරුන්ගන්න ඕනේ ඒ වගේම එහෙම ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක් නම් ඔයා ඔයාට වගේ ජීවිතේ වටිනාකම සතුට සැනැසීම අනිවාරයෙන්ම ටමත් ලැබෙනවා ඇති ඉදින් එහෙම ජීවිතය තේරුම්ගත්ත ඔයා තැන්ඩ ලංකාව ජීවත් වෙන කෙනෙක් නම් මේ වගේම තාරූුණ්‍ය වයස්ස ඉන්න කෙනෙක් නම් ඔයාට තියෙන අනනිත් ප්‍රශ්න තමයි යාගේ අනාගතය. ඉදි මේක තමයි මේ දවල්සොල ගොඩාක් දිනට තියෙන ලොකුම් ප්‍රශ්නය අපි කාටවත්තේරෙන්න්න හැ ලංකාව අපේ අනාගතය කොයි පැත්තට හැරෙනාද කියලා ඔ තරුණලමෙක් නම් නැතන්වා කුඩාලාමෙක් නම් ඔයාග අනාගතය කුමනාකාරට විසඳේද කියලා ඔයාට තේරෙනෙත් නැහැ ඒ වගේම ලංකාවෙන්න හැමෝටම විදෙස්ගතවෙන්න මුදල් නැහැ හැමෝටම දියුණු වාර්ථක පසුපිමකුත් නැහැ එතකොට ඒලාමයෙන්ගේ අනාගතෙර මකද වෙන්නේ. ඒ වගේම යාලාගේ හීනවල්ට යෙකු ලංකුමදලං වෙන්නේ ජීවිතය එකුලන්ගේ කොයි පැත්ත හැරේද. මේක තමයි මේද වස් වල හැමූගිම ජීවිතවර තියන ලොකුම ප්‍රශ්නය ශ්‍රී ලංකාව කියන්නේ කොච්චර ලසන රටක්ද ඇයි මේ රටට මෙහෙම වුණේ මේක කාග වැර දක්ත කෞද මේ වැරද්ද පිළිගන්නේ කාටද මේදී හදන්න පුළුවන් කෞද මේ වෙනුවෙන් කතා කරන්නේ ඉතින් මේ දේවල් ඕගොලං ඕගුලන්ගේ මහන් ප්‍රශ්න වෙන්න පුළුවන් නැත්තම් මුගලන් දැනට මත් ඔගලගගේ වල්වල කතා වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ රටේ අනාගතය දැනට තීරණය වෙන්නේ මේ රටේ ඉන්න පාලකීන් මත. මේ රටේ පාලනය කන මිනිස්සුන්ගේ ක්‍රියා කලාපමත් තමයි. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ තරුණ වයසින්න පිරිසගේ අනාගතය තීරණය වෙන්න. ඉතින් මට ඕගලාන්ට දෙන්න පොළුවන් ලොකුම දවයිසික තමයි ඕගොල්ලන් හැම දේම ධනාත්මක විදියට හිතන්න. හිතන්න මේක ඕගලලාන්ට හම්භවෙචක්්ෂ ජීවිතේ හම්බවුණ ලොකු පාඩමක් කියලා ඕගොල් ඕගොල්ලන්ගේ ජීවිතේ කොටනනාගාගන්න විදික් කල්පනා කරන්න. රජයෙන්වත් නැත්තම් මේ පාලකන්ගෙන්වත් ඒදේ ඔගුලන්ට ලැබෙන නැත්තම් ඕගුලන්ට පුළුවන් ඒ වෙනුවෙන් වෙන විකල්ප ක්‍රමයක් හොයාගන්න.ඉතින් මෙ ජීවිතය කියන්න අපි ජීවත්ව ඇති බිවිධ අභියෝගවලට කම් කටලු බාධකවලට මහුණ දෙන සිදු වෙන එක්තරා කාලපරිච්චේදයක්. එතින් මම හිතනවා මේ කාලයේේදී ඔගුලන් අෛරමත්ව ඒවගේම තමයි දනත් මකව මේ හැමදඩම මහුණදේ කියලා ඉදින් මට මේ වීඩකින්ගේ නොනෝනේ ඕගොල්ලං විතරක්නෙ මේ මේ ලංකාවෙන්න සෑම පුර වැසයෙක්ම අද මේ තත්වයට වැතුල තියෙනවා ඉදිින් ඒක ඔයාට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙේ මේක මුලු මහත් සමාජය දෙම තියන ප්‍රශ්නයක් ඉතින් මේ ප්‍රශ්නය විසදන්නනම් අපි හැමෝම එකතු වෙලා ඒ හරි තීරණයක් ගන්න ඕනේ. එතින් මම හිතන මේ වී ඩිකින් උගලණ වෙනස් අර්තැකීම වෙනස් විඩඩියකක් යම් කිසි පොසිටි වයි් එකක් ලැබි ඇැති කියලා එතින් හෝගලන්ගේ අදහස් මට පහලින් කමයෙන් කරන්න එහෙන මම තවත් රදගත් විඩයකින් ආය හම්බ වෙනන්න.